බබලත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරමු part 3 අරගෙන තමයි මං ආවේ part 1 and 2 වලින් මං ඔයාලට වාක්‍ය 10ක් කියලා දුන්නා අපේ පුංචි දරුවෝ එක්ක කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. ඉතින් අදත් මම අපිට බබලා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න අත්‍යවශ්‍ය වුණු වාක්‍ය පහක් තමයි අරගෙන ආවේ. අපි බලමු මොනවද මේ වාක්‍ය පහ කියලා. පුතා, are you hungry? පුතා, ඔයාට බඩගිනි නේද? එතකොට අපිට පුතා වෙනුවට Baba, are you hungry? එහෙම නැත්නම් අපේ පුංචි බබාගේ නම කියලා අපිට අහන්න පුළුවන් Are you hungry? ඔයාට බඩගිනිද? හරි පුංචි දරුවෙක්ගෙන් නිතරම අහන්න වෙන දෙයක්නේ. පුතා, ඔයාට කක්කි දාන්න ඕනේද කියලා. ඒක කොහොමද අපි අහන්නේ? අපිට ඒක අහන්න පුළුවන් පුතා, do you want a poop? පුතා, you want a poop? පුතා, help amma to clean the house. පුතා, help amma to clean the house. ඒ කියන්නේ පුතා අම්මට ගෙදර ක්ලීන් කරන්න උදව් කරන්න. පුංචි බබාලා නිතරම කරන දෙයක්නේ. එයාලගේ ටොයිස් හරේ මේ හැමතැනම දාලා තියෙන එක. එතකොට අපිට පුංචි බබාගෙන් අහන්න පුළුවන් පුතා ඇයි මේ ඔයාගේ ටොයිස් හැමතැනම? අපි බලමු ඒක කොහොමද අහන්නේ කියලා. පුතා, why are your toys here and there? පුතා, why are your toys here and there? පුතා, ඇයාගේ සෙල්ලම් බඩු හැමතැනම? පුතා, ඔයා ෂර්ට් එක ඇඳගන්න. පුතා, ඔයාගේ ෂර්ට් එක ඇඳගන්න. කොහොමද අපි ඒක කියන්නේ? පුතා, tuck your shirt. පුතා, tuck your shirt. අපිට මේක පුතා, wear your shirt කියලා කියන්නත් පුළුවන්. එහෙනම් මං හිතනවා අද මේ part 3 එකෙන් ගෙනාපු වාක්‍ය පහත් ඔයාලට ගොඩක් help එකක් වෙයි. ඔයාලගේ බබලත් එක්ක daily English conversations build up කරගන්න. එහෙනම් part 4 එකෙන් මං තවත් හොඳ ඉංග්ලිෂ් සෙන්ටෙන්සස් පහක් අරන් එනකන් ඔයාලා මේ පාර්ට්ස් 3 හොඳට ස්ටඩි කරලා තියාගන්න ප්‍රැක්ටිකලි ඔයාලගේ බබාල එක්ක ඩේලි යූස් කරන්න. එහෙනම් thank you for watching. අපිව subscribe කළා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ feedback එක comment section එකේ දාන්න අමතක කරන්නත් එපා.